දින සති මාස වසර ගණනක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකින් පුන පුනා බලා සිටි ඒ අවස්ථාව උදා වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. සූර්යවැව ක්‍රීඩාංගණයේ අවට කාලුණික තත්ත්වය ආරම්භක උත්සවය හා ආරම්භක තරගයේ පැවැත්වෙන වේලාව සංශෝධනය කිරීමතුළු වැදගත්ම තොරතුරු රසක් දැනගැනීමට ක්‍රිකට් ලෝකයා වීඩියෝ එක සමග අවසන් වන තුරුම රැඳී සිටින්න. දඹුල්ල වයිකින් කණ්ඩායම නියෝජනය කරන පකිස්තාන ක්‍රීඩක අන්වර් අලිගේ 33 වන උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලට අදාළව පුහුණු වීමවල නිරතව සිටින අතර වාරයේදී දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔහුගේ උපන්දිනය සැමරීමටද කටයුතු කළා. එහිදී නිරෝෂන් දික්කල්ල හා ලහිරු කුමාර අන්වර් අලිගේ උපන්දින සැමරුම සඳහා ගෙන ආ කේක් ගෙඩිය කොටසක් ඔහුගේ මූණේ තැවරීමටද අමතක කළේ නැහැ. LPL තරගාවලියේදී පන්දු එයිම සඳහා තමා සූදානමින් පසුවන බව කොළඹ කින්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මැතිව්ස් ඒ බව සඳහන් කළා. පසුගිය මාස 8ක පමණ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට බාධා සිදු වූද තමා සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් එම කාලයේදී යොමු කළ බවයි මැතිව්ස් කියා සිටියේ. ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක් දින හා 20x20 තරගවලදීද පන්දු යැවීමට තමා සූදානම් බව ඔහු වැඩි දුරටත් කියා සිටියා. මේ අතර නිමා වූ ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ආබාධයට ගොදුරු කොදෙව් තුංගිරව ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්ද බොහෝ විට මෙවර තරගාවලියේදී පන්දු යවනු ඇති බවත් අද දිනේදී සිදු කරන පුහුණු වීම වලින් පසුව ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹිය හැකි බව මැතිව්ස් සඳහන් කර සිටියා. අද තමයි අපි කණ්ඩායමක් වශයෙන් එකට පුහුණු කරන්නේ විදේශ ක්‍රීඩකින්ගේ නිරෝධයන් අවසන් කරලා. රසල්ලාද පන්දු යවලා බලයි පුහුණු වලදී. මොකද ඔහුට පසුගිය දින හත තුල මුකුත් කරන්න බැරි වුන නිසා. ඔහු කොමන අවස්ථාවක හෝ මෙවර තරගාවලියේදී අනිවාර්යෙන් පන්දු යවයි. පළමු තරගයේදී පන්දු යවන්න පුළුවන්ද කියලා අද ප්‍රයත්න පුහුණුන් පස්සේ තමයි දැනුම් දෙන්නේ අපට. යනුන් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියා. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජැක් නයිස් චැලෙන් නායක තිසර පෙරේරා සඳහන් කළේ යාපන කණ්ඩායම් ප්‍රධාන සංචිතයේ සිටින දෙමළ ජාතික ක්‍රීඩකින් දෙදෙනාටද මෙවර තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා අනිවාර්යම අවස්ථාවක් පවතින බවයි. මාධ්‍ය හමුවේදී කැන්ඩිටස් ක්‍රස් නායක කුසල් ජනිත් පෙරේරාද අදහස් පළ කළා. මේ වන විට සිය ආබාධ තත්ත්වය සුව අතර පත්ව ඇති බවත් අඩුල් රකින ආරම්භක පීතිකරුග ලෙස මෙවර තරගාවලට ක්‍රීඩා කිරීමට ඔහු නියමිත බව පවසා සිටියා. මෙහිදී අදහස් දැක්වූ දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායක දසුන් සානක කියා සිටියේ මෙවැනි තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සියලු බලධාරීන්ට ස්තුතිය පුද කරන බවයි. තරුණ ක්‍රීඩකින් හඳුනා ගැනීමටත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මෙම තරගාවලිය වැදගත් බව ඔහුගේ අදහසයි. LPL ආරම්භක උත්සවය සහ පළමු තරගයේ වේලාවද වෙනස් කොට තිබෙනවා. තරගාවලියේ සියලු තරග සඳහා හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තනතුරු 10ක් යොදා ගැනීමට නියමිතයි. පළමු තරගයේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කොළඹ ක්වින්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩිටස් ක්‍රස් කණ්ඩායම අතර අද රාත්‍රී 8ට ආරම්භ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. මීට පෙර එම තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ වන බවටයි නිල තරග සටහනේ සඳහන් ව තිබුණේ. ලබන 27 වනදා සහ ලබන 4 වනදා පැවැත්වෙන තරග පමණක් රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා. පළමු තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහතුරුන් කටයුතු කරන අතර තෙවන විනිසුරුව ලෙස කටයුතු කරන්නේ රුචිර පල්ලියගුරුගේ මහතායි. තරග තීරකවරයා ලෙස ග්‍රැහන් ලැබ්‍රෝ මහතා කටයුතු කරනු ඇති. LPL තරගාවලිය සඳහා වර්ෂාවෙන්ද බාධා එල්ලවනු ඇද්දයි මේ වන විට ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුට ඇත්තේ යම්කිසි අවිනිශ්චිත තත්ත්වයක්. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර ඡණ්ඩ සුළු කුණාටුව ඉතා ඡණ්ඩ සුළු කුණාටුව බවට වර්ධනය වෙමින් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරන බවත් එබැවින් එම ඡණ්ඩ සුළු කුණාටුව මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම අද දිනේ සිට ක්‍රමෙන් අඩුවනු ඇති බවත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවල සඳහන් වෙනවා. කෙසේ වෙතත් වයඹ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් යාපනයේ මන්නාරම ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇති වෙහැ කිය අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකලුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයක පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. නමුත් LPL තරගාවලියේ පැවැත්වෙන හම්බන්තොට සූර්යවැව ප්‍රදේශයට වර්ෂාවෙන් බලපෑම් එල්ල වීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම මට්ටමකයි පවතින්නේ. අන්ඩර් රසල් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවට එක්ව සිටින බව තමා නොදන්නා බව බටහිර ඉන්දියා කොද ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස් පවසනවා. ඒ 27 වෙනිදා නව ශ්‍රීලන්තේ රේරිය ආරම්භ වීමට නිමිත පන්දු වාර 20x20 ක්‍රිකට් තරගාවලට පෙර පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් නව ශ්‍රීලන්ත තරග සංචාරය වෙනුවම කොදව සංචිතය පසුගිය ඔක්තෝබර් 17 වනදා නම් කිරුණු අතර එහිදී අන්ඩර් රසල් කොදව සංචිතයට ඇතුළත් වූයේ නැහැ. නව ශ්‍රීලන්ත තරග සංචාරය සඳහා ඔහු ඇතුළු තිදෙනෙකු එක් නොවීමට තීරණ කර ඇති බවත් එම තීරණයට ක්‍රිකට් ආයතන ගරු කරන බවත් එදින සඳහන් කළ කොදව ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටිය ඉදිරියේදී සංචිත තේරීමේදී අන්ඩර් රසල් දත් මෙම තීරණය ඔහුට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවයි. කොරෝනා වසංගත තත්ත්වය සමග පවතින විවිධ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සහ ආබාධ තත්ත්වයක් හේතුවෙන් අදාළ ක්‍රීඩකින් තිදෙනා මෙලෙස නව ශ්‍රීලන්ත තරග සංචාරයෙන් ඉවත් වූ බවටයි වාර්තා පළව තිබුණේ. කෙසේ වෙතත් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් නව ශ්‍රීලන්තයේ 20x20 තරගවලට එක් නොවේ ලංකා ප්‍රීමියර් ලීග් තරගවලට ඇන්ඩර් රසල් එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කොදව ප්‍රධාන පුහුණුකරුගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ පුහුණුකරු පිල් සීමන්ස් එයමට ප්‍රවෘත්තියක් යනුවෙන් කියා සිටියා. නව ශ්‍රීලන්තයට ආවට පස්සේ මම ඔහු සමග තවම කතා කරේ නැහැ. ඔහු IPL ක්‍රීඩා කළා. මම ඒ දිනවල සිටම ඔහුට තවමත් කතා කරේ නැහැ. මම දැනගෙන හිටියේ නැහැ ඔහු ශ්‍රී ලංකාවේ කියලා. සමස්ත තත්ත්වය කොහොමද කියලා මම දැනගන්න තුරුම මට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බෑ. පිල් සීමස් එලෙස කියා සිටියා.
LPL නියෝජනය කරන ක්‍රීඩකයන් මේ වන විට තම කණ්ඩායම් වලට අදාළ නිල ඇඳුම් පැළඳ සිටින ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය තුල සැරිසරන ආකාරය දක්නට ලැබුණා. මෙම ඡායාරූප කීපය ඉර්පාන් පතන් තම අධ්‍යක්ෂ මියෝන් ක්‍රීඩකයන් සමග බෙදා ගැනීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළ අතර ඒ ආකාරයෙන්ම යෝන් ක්‍රීඩකයන්ට තම ගුරු හරකම් ලබා දෙන ආකාරයක් ඊයේ දක්නට ලැබුණා. LPL තරගාවලිය අලුත් වෙන තොරතුරු හා ක්‍රිකට් ලෝකයේ තවත් තොරතුරු ඇතුළත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට ක්‍රිකට් ලෝකයේ YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.